ආයුබෝවන් ඔබ මේක් වන්නේ ගගන උදැස්සන පුවත් සමගින් ප්‍රථමයෙන් සිරස්තල ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් රත්තරන් සමග සැකකරුවන් දෙදෙනෙකු කොටු වෙයි නාඳුනන මල සිරුරක් හමු වෙයි ශ්‍රී ලංකාවෙනුත් T10 තරගාවලියක් අදත් ප්‍රදේශ කිහිපයකට වැසී ජනහා නිවාස සංගණනයක් පැවැත්විය යුතු බවට නියෝග කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනපතිවරයා නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයට අනුව එම සංගණනය 2023 සහ 2024 යන වර්ෂවලදී පැවැත්විය යුතුයි. ඒ අනුව මෙරට 15 වන ජනහා නිවාස සංගණනයේ 2021 වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබුණද COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් එය කල් දැමීමට රජයේ පීවරගෙන තිබුණා. එසේම මෙරට ප්‍රථම ජනහා නිවාස සංගණනය 1871 වසරේදී සිදු කර ඇති අතර අවසන්වරට 2012 වසරේදී ජනහා නිවාස සංගණනයක් පවත්වා තිබෙන බව වාර්තා වී තිබෙනවා. කටුනායක ගුවන් තොටුපළ මගී පර්යන්තයේදී නීති විරෝධී ලෙස ගුවන් මගින් මෙරටට රැගෙන එන ලද රත්තරන් කිලෝග්‍රෑම් 1ක් සහ ග්‍රෑම් 780ක් සමග සැකකරුවෙකු සහ ඒ සඳහා ආධාර අනුබල ලබා දුන් සැකකරුවෙකු ඊයේ අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් 39 සහ 52 යන වයස්වල පසුවන වැල්ලම්පිටිය සහ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන්ව වැඩිදුර විමර්ශන සඳහා ගුවන් තොටුපළ රේගුවට භාර දී තිබෙන බව වාර්තා වී තිබුණා. පේරාදෙණිය මී වතුර ජල පොම්පාගාරය අසල මහවැලිගඟේ නාඳුනන පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් හමු වී ඇති බව වාර්තා වී තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ මියගිය තැනැත්තාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර වයස අවුරුදු 30-40 අතර වන අඩි 5යි අඟල් 6ක් පමණ වූ මෙම මෘත ශරීරය සතුන් විසින් කා දැමීමෙන් හඳුනාගත නොහැකි තත්ත්වයට පත් වී ඇති බවයි. ඒ අනුව එම දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මෙම මරණය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා T10 තරගාවලිය එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ආරම්භක SL T10 තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් සහභාගී වීමට නියමිත අතර ඒ සඳහා විදෙස් ක්‍රීඩකයින්ද එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබුණා. එසේම සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වන අතර ඉන් 6 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින් වන බවද සඳහන්. බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දින සිහින් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. ඒ සමගින් ගගන උදැසන පුවත් මින්නිමයි සිවුරු සිංගලා යන තොරතුරු සැනින් දැනගන්න ගගන.lk වෙත පිවිසෙන්න.